අයිබෝන් යාළුවනේ අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි කරන්න යන්නේ කොහොමද 12 වෝල්ට් එකකින් ඔයගොල්ලෝන්ගේ ගෙදර පයිප් ලයින් එක කන්ට්‍රෝල් කරන්න කොහොමද කියලා තමයි අද බලන්න යන්නේ. මුලින්ම කියන්න ඕන ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්තම් අද subscribe කරන්න. හරි අද වීඩියෝ එකට යමු. මේකට අපිට ඕන කරන මෙන්න මේ වගේ 12 වෝල්ට් වැල් එක, මේ වගේ අල්ට්‍රාසොනික් සෙන්සර් එක, රිලේ මොඩියුල් එක, Arduino Uno board එක, Uno එක, නැනෝ ඔයගොල්ලන්ට කැමති අපාවිච්චි කරන්න පුළුවන්. මේක අල්ට්‍රාසොනික් එකේ VCC එක, Arduino board එකේ 5 volt කියන එකට දෙන්න. ට්‍රිගර් කියන එක Arduino එකේ දෙවෙනි පින් එකට, echo කියන එක හතරවෙනි පින් එකට, GND කියන එක මෙතන Arduino board එක මෙතන round දෙකක් තියෙන එකට හරි main එකට මෙතන GND port එකට හරි ගහගන්න. එතකොට මේ sensor එකේ ඉවරයි. ඊළඟට අපි මේ ගමු මෙන්න මේ relay module එක. මේකේ අපි මෙතන relay දෙකක් තියෙන නිසා මෙතන තියෙනවා power පැත්ත බලද්දි DC plus කියලා ගත්තා තියෙනවා, DC minus කියලා තියෙනවා. DC plus එකට 12 volt දෙන්න, DC minus කියන එකට ground එක දෙන්න. IN 1 IN 2 කියලා තියෙනවා, IN 1 2 කියලා තියෙනවා. ඔයගොල්ලෝ කැමති එකකට පාවිච්චි කරලා අපි IN 1 එකට ගහමු. එතකොට එතනින් එන වයර් එක ගන්න ඕන Uno board එකේ 13 වෙනි pin එකට. ඊපස්සේ මේක මේ පැත්ත ගත්තම 12 වෝල්ට් එකෙන් කෙලිම රින එක ඔයගොල්ලෝ දෙන්න මේක එක අග්‍රයකට. ඒක ඉතුරු වෙන අග්‍රේ දෙන්න මේකේ NO 1 කියන එකට. අපි මෙතන ගත්තේ IN 1 ගත්තා නම් මෙතන ගන්න NO 1 කියන NO 1 කියන එක. මේ මෙතන IN 2 කියලා ගත්තා නම් මෙතන ගන්න NO 2 කියන එකට. ඊට පස්සේ කියන්නේ මේකෙන් එන එක වයර් එකක් NO1 එකට, ඊට පස්සේ common COM එක කියන එකෙන් එන වයර් එකක් දෙන්න 12 volt එකේ ධන, يعني 12 volt එකේ ධන එක කොම් එකට. ඒකෙන් එන එක NO1 එකකින් එකක් මේකට, මේක ඉතුරු එක 12 volt වල රින එකට. ඔයගොල්ලෝ එහෙම සම්බන්ධතාවය හදලා මේකට කෝඩ් එක අප්ලෝඩ් කරාම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එහෙම තියලා ඔයගොල්ලෝ ඕන් කරලා බලන්න. අත මෙහෙම මම හදලා තියෙන සෙන්ටිමීටර් 20 ඔයගොල්ලන්ට පුළුවන් කැමති සෙන්ටිමීටර් ගණක් වෙනස් කරගන්න. ඊළඟට ඔයගොල්ලෝ මෙහෙම අත තියලා බලන්න මේ වැල් එක රිලේ එක වැඩ කරන එහෙම වැල් එකනු සද්දයක් එනවා. ඊළඟට ඔයගොල්ලන්ට කරන් තියෙන්නේ මෙතන සොකට් එක දාලා PVC බට ලයින් එක මැදින් කපලා මේක හයි කරගන්න තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ටැප් එක කිට්ටුවට අතගෙන ඉච්චම ඉබේම ටැප් ලයින් එකට වතුර එනවා. ඕක තමයි සර්කිට් එක. හයි බේසිම එක ඔයගොල්ලෝ හදලා බලන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්න આવොත් කමෙන්ට්ස් වල දාන්න, මම පුළුවන් විදියට දන්න විදියට උත්තර දෙන්නම්. හරි, තවත් එන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හරි ආරුවේ මේක තමයි අපි හදාගත්ත සර්කිට් එක. ඔයගොල්ලොත් හදලා බලන්න. ඔයගොල්ලන්ට මේක ටැප් එක ඕන් වෙලා තියෙන කාලේ කෝඩින් එකේ මෙස් කරන්න පුළුවන්. හදලා බලන්න. හරි, තවත් එන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.